ආදරෙන් පිළිගන්නවා අදත් කෝඩ්ස් වලට අද මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ .net core වලින් MVC application එකක් හදන්නේ කොහොමද කියන දේ ගැන මුලින්ම පෙන්නනවා මේ වගේ list view එකක් create කරලා මෙතනදී data table එකක් මම use කරනවා JavaScript එකක් ඒක මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව student කෙනෙක් add කරන්න ඔයාට student name මම කෝඩ්ස් වල 3 subject එක BB කියලා දාලා වෙලා insert කරාම ඒ insert කරපු value එක මෙන්න මේ table එකට අපිට add වෙන එකක් මෙතන වෙලා තියෙනවා. ඊට අමතරව මෙතනදී ඔයගලන්ට පුළුවන් edit කරන්න edit function එක DB2 update වෙනවා. ඊට පස්සේ අවශ්‍ය නම් delete කරන්නද ඔයගලන්ට මේ වගේ prompt එලා edit කරන්නත් පුළුවන්කම හැදෙනවා. ඊට අමතරව මෙතනදී search කරන්නත් හැකියාව තියෙනවා. අපි මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ක්‍රියේට් කරන්න යන්නේ අද මේ සීරීස් එක හරහා .net core වලින් MVC ආකිටෙක්චර් එක උදාගෙන තමයි අපි මේ ඇප්ලිකේෂන් එක නිර්මාණය කරන්න යන්නේ අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක නිර්මාණය කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කොම් බැලුවම ඔයගලන්ට පුළුවන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් හදලා ඔයගලගේ ඇප්ලිකේෂන් එකට අදාළ වෙන විදිහට මේ ඇප්ලිකේෂන් එක වෙනස් කරලා ඇප්ලිකේෂන් එක වගේ තවත් ඇප්ලිකේෂන් නිර්මාණය කරන්න core වලින් web application එකක් MVC application එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියන දේ ගැන මුලින්ම ඕගලම් කරන්න ඕනේ Visual Studio open කරගන්න ඕනේ මේ Visual Studio open කරගෙන ඉවර වෙලා ඔයාට මෙතනද click කරන්න ඕනේ create a new project කියන button එක click කරන්න ඊට පස්සේ මෙතනදී ඕගලන්ට අදාළ categorize කරලා පෙන්නනවා මොන application එකක්ද ඔයා create කරන්න යන්නේ කියන දේ ගැන එතකොට අපි මෙතනදී අපි ක්‍රියේට් කරන්න යන්නේ ASP.NET Core web application එකක් නිසා මම මෙතනදී ක්ලික් කරනවා ASP.NET Core web application කියන දේ. ඊට මම next කියන button එක ක්ලික් කරනවා. ඊට පස්සේ මට පුළුවන් project එකට name එකක් දෙන්න. අපි දෙන්නම් මම මෙතනට student MVC කියලා මම දෙන්න. ඊට පස්සේ මේ path එක දෙන්න පුළුවන් මේ application එක save වෙන. එතකොට මගේ solution name එක student MVC. ඊළඟට ඕගලන්ට කරන්න තියෙන්නේ ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරන එක. මෙතනදී ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් වීමක් සිදු වෙනවා. ඊට පස්සේ ඕගලන්ට පෙන්නනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනදී .net core කියලා තියෙනවා ASP.NET Core 3.1 කියලා තියෙනවා. .net core මෙතන .net framework කියලා තියෙනවා .net core කියලා තියෙනවා. මම මෙතනදී සිලෙක්ට් කරගන්න ඕනේ .net core කියන එක. ඊට පස්සේ මෙතනදී ASP.NET Core එකේ අලුත්ම version එක 3.1 කියන එක මම select කරලා ඉවර වෙලා මම මෙතනදී තෝරගන්නවා web application එකක් model view control කියන MVC architecture එක use කරන web application එකක් නිසා මම හදන්නේ මම මෙතනදී තෝරගන්නවා මෙන්න මේ web application model view control කියන ඊට පස්සේ මට කරන්න තියෙන්නේ ඊළඟ මෙතනදී ඕනට ඕන නම් authentication change කියලා දීලා individual user authentication කියලා දෙන්න පුළුවන් ඊළඟට පුළුවන් හදාගන්න. නමුත් මෙතනදී ඔයගලන් අලුතෙන්ම දෙයක් ඉගෙන ගන්න නිසා මම මෙතනදී authentication කියලා deliver වෙලා මුලින් ඉඳලම හදන විදියට හදන්න. ඊට පස්සේ මෙතනදී කිසිම වෙනසක් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ ටික select කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ project එක create කරන්න. හරි. මගේ දැන් project එක create වීමක් සිදු වුණා. ඊළඟට ඔයගලන්ට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන මේ structure එක ගැන මෙතනදී ඔයගලන්ට පේනවා ෆෝල්ඩර්ස් තුනක් තියෙනවා එකක් කන්ට්‍රෝලර් මොඩියුල් view කියලා එකයි මම කිව්වේ ඔයගලන්ට මේ මම ක්‍රියේට් කරන්න යන්නේ MVC ආකිටෙක්චර් එක ෆ්‍රේම්වර්ක් එක යූස් කරලා තමයි මේ web application එක ක්‍රියේට් කරන්න යන්නේ මම මෙතන පොඩක් ලොක් කරගන්නම් හරි ඊට අමතරව normal pro startup class එක program.cs class appsettings.json file එක මේ සියලු දේම normal විදියට තියෙනවා අපි මේ control එකක් කියන්නේ කර අපේ සියලුම logic ටික ලියන්නේ මේ controller කියන folder එකේ. ඒ කියන්නේ මේ control එක ඇතුළේ තමයි අපි මේ සියලුම logic ටික ලියන්නේ. ඒතර අපි මේ model එකෙන් කරන්නේ සියලුම data ටික තියෙන්නේ මේ model කියන එකේ. ඊට අමතරව මේ view කියන්නේ මේ view හර view වල තමයි අපි සියලුම UI components ටික අපි තියන්නේ. එතකොට මේ තුනම එකිනෙකාට වෙනස් දේවල් තමයි මේ තුන් දෙනාගෙන් වෙන්නේ ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම්
අපි යම් බලන්න මේ control එකක් ඇතුළට මේ control එකක් ඇතුළට ගියාම ඔයගලන්ට පේනවා home controller.cs කියන class එකක් තියෙනවා home controller.cs කියන class එකේ ඇතුළට ගියාම ඔයගලන්ට පේන්නනවා මෙතනදී index කියලා එකක් තියෙනවා ඊට අමතරව privacy කියලා එකක් ඇතුළත තියෙනවා ඒ කියන්නේ මේ control එක ඇතුළේ ඔයාට තියෙනවා මේ හැම එකක්ම action එකක් ඒ කියන්නේ control එකක් ඇතුළේ මේ action ගොඩක් තියෙන බව පේනවා ඒ කියන්නේ මේ control එකක් ඇතුළේ ඒතර control එකක තමයි හැම action එකක්ම ලියන්නේ මම කිව්වා logic හැමම දෙයක්ම ලියන්නේ මේ control එකක් හරහා කියලා හරි ඊට පස්සේ බලමු model model එක ගත්තා මෙතන දැනට තියෙන්නේ view error view model කියන එක විතරයි අපේ database එකත් එක්ක connect කරනකොට database එකේ තියෙන හැම table එකටම class එකක් create කරන්නේ මේ model එක හරහා එතකොට මම කිව්වා මේ data හැමදේම තියෙන්නේ මේ model කියන folder එකේ එතකොට මේ model එක තමයි එතකොට අපි use වෙන්නේ එතකොට view කියලා ගත්තම සියලුම UI components තියෙන නිසා මේකෙදි ඔයගලන්ට පේනවා හැදලා තියෙනවා හෝම් කියලා දෙයක්. මෙතනදී control එක කොහොමද create කරාම control එකට control එකෙන් හදන control එකටම මෙතන view වලදී fold එකක් හැදෙනවා. fold එකක් හැදෙනවා. මේ fold එක මෙන්න මේ හෝම් කියලා තිබ්බොත් මෙතන view වල හැදෙන fold එකත් හෝම් වෙනවා. අපි හිතමුකෝ student control කියලා අපි තව control එකක් හදුවා කියලා. එතකොට මෙතනදී view එක ඇතුලේ student කියලා fold එකක් create වීමක් සිදු වෙනවා. එතකොට මේක සමේ මෙතන හැදෙන දේ මෙතනදී හැදෙනවා. දැන් මේ ඔයගලන්ට පේනවා මෙතන තියෙන තවත් සමානකමක් තමයි මේ හෝම් කියන ගැතුලට ගියාම ඔයගලන්ට පේනවා මෙතනදී CSHTML files දෙකක් තියෙනවා. එකක් index කියලා privacy කියලා. ඔයගලන්ට තේරෙනවා මේ තියෙන UI දෙකට මේ තියෙන HTML files දෙකට මේ control එක ඇතුලෙත් මම පෙන්නුවා class එක ඇතුලෙත් මෙන්න මේ index කියලා එකකුත් privacy කියලා එකකුත් තිබ්බා. මේ ඉන්ඩෙක්ස් කියන එකේ ඩේටා ප්‍රයිවසි කියන එකේ ඩේටා පාස් කරන්න පුළුවන් මෙන්න මේ ඇක්ෂන් එකේ තියෙන ඩේටා සියලුම දේ මේ view එකට පාස් කරන්න තමයි මේ ඇක්ෂන් එක යූස් කරගන්න පුළුවන් අන්න ඒ වගේ මෙතනදී මෙතඩ් එකක් අපිට ඩිෆෝල්ට් එක හැදිලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරද්දී දැන් සරලව අයිඩියා එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් ගැන ඊට අමතරව මෙතන තියෙනවා තව ෂෙයාඩ් view import view start ඊට අමතරව ෂෙයාඩ් ෆෝල්ඩර් එකක් තියෙනවා ලේඅවුට් එක කියලා validation script error script වගේ මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේක in details ගැන මම මේක project එක කරන ගමන් ඔයගලන්ට කියලා දෙන බලාපොරොත්තු වෙනවා හරි අපි දැන් මේ project එක හදලා මේකේ සාමාන්‍ය දැනුමක් ඔක ලබා ගත්තා කොහොමද මේ framework එක තියෙන්නේ මේ framework එකේ model එකේ මෙන්න මොනවද control එකේ මොනවද තියෙන්නේ view එකේ මොනවද තියෙන ගැන සරල idea එකක් ඔයගලන්ට එන්න ඇති කියලා මම හිතනවා මම ඊළඟ video තුලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ MVC routing එක පිළිබඳව එතකොට කොහොමද රික්වෙස්ට් එකක් ආව මේ රික්වෙස්ට් එක හෑන්ඩල් කරන්න මේ MVC ආකිටෙක්චර් එක මේ රික්වෙස්ට් එක මැච් කරලා අදාළ වෙබ් පේජ් එක view කරන්නේ මොන වෙබ් පේජ් එක found වුනේ නැත්නම් error එකක් display කරන්නේ කොහොමද කියන දේ ගැන තමයි ඊළඟ මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට .net core ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් comment කරන්න පුළුවන් පහත තියෙන comment box එකේ මීට අමතරව අපේ channel එක ඔයගලන්ට හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න මේකට අමතරව බෙල් අයිකන් එක ක්ලික් කොඩක් දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ code sell කියන channel එක හරහා ඊළඟ වීඩියෝ එක තුලින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්